ආදරේ පෙන්වන්න කෙනෙකුට දෙන්න පුළුවන් හොඳම දේ තමයි මල් කියලා කියන්නේ. ඉතින් අපි ආදරය කරන තුන් දෙනෙක් තමයි අද දවසේ නුගසෙවණට ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඒගොල්ලෝ මල් අරගෙන යන සූදානමින් ඉන්නේ. නිලුපුල් අද අත්කම් නිර්මාණ හරහා මල් සැකසුමක් කරන ආකාරය ඔබට කියා දෙන්නට සූදානමින් ඉන්න නිසා. ඉතින් ඔන්න මලුත් අරගෙන යන ගල් නෙමෙයි අපි දෙන්නේ මල්ලා. මලුත් අරගෙන යන සූදානමින් ඉන්න නිලුපුල් සූදානම් නේද නිර්මාණය කරන්න. ඔව් නේත්‍ර අපි සූදානම් වෙනවා මේ නුගසෙවණට එන කෙනෙක්ව අපි හිස්සතින් යවන්නේ නැහැ. ඒ නිසා අපි මලුත් එක්ක තමයි අද සමරේ සමරේ සහ සමිත් අයව යවන්නේ. අද අපිත් සූදානම් වෙන්නේ කෘතිම මල් සැරසිල්ලක් කරන ආකාරය ඔබට පෙන්වන්න සහ කෘතිම මල් සැරසිල්ලක් කරන්න තමයි අපි සූදානම් වෙන්නේ. අපිත් එක්ක ඉන්නවා ෂාෆි සුලේමාන් මල් සැරසිරි කළුවෙක්. අයිබෝන්, අපි අද මේ මොන වගේ සැරසිල්ලක්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ? මේ වගේ මේ වගේ සැරසිල්ලක් තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ සැරසිල්ල කරද්දී අපි මොනවද භාවිතා කරන්නේ? මේ වාස්ය එක කොහොමද? ප්ලාස්ටර් පැරිස් වාස්ය එක. වාස්ය එක හදලා තියෙන්නේ ප්ලාස්ටර් පැරිස් වලින්. එතකොට නැචරල් ස්ටෙම් එක. ඒ කියන්නේ මේ ස්ටෙම් එක නැචරල් අපි සාමාන්‍ය ශාකයකින්මයි ගන්න තියෙන්නේ. මේක රිෆෝම් බෝල් එක. රිජිෆෝම් බෝල් එක. මේක ෆික්ස් කරලා තියෙන්නේ. හරි, අපි රිජිෆෝම් බෝල් එක කියන්නේ මොන වගේ රිජිෆෝම් බෝල් එකද? හරි, මේ වගේ රිජිෆෝම් බෝල් එකක් තමයි මේ ටොප් එකට ඉහළ කොටසට භාවිතා කරලා තියෙන්නේ. මේ වගේ රිජිෆෝම් බෝල් එකක්. හරි, අපි කොහොමද එතකොට වැඩේ පටන් ගන්නෙ? අපිට මොනවද අවශ්‍ය වෙන්නේ? තව මේ ග්ලූ ගන් එකක් අවශ්‍යයි. ග්ලූ ගන් එකක් අවශ්‍ය වෙනවා. මල් ටිකක් අවශ්‍යයි. මල් ටිකක් අවශ්‍යයි. හරි, එතකොට ග්ලූ ගන් එකක් නම් මේක වෙළඳපොලේ මේ මිලදී ගන්න පුළුවන් ඕනම තැනකින් මිලදී ගන්න හැකියාව තියෙනවා. ඉතින් ඔබට ග්ලූ ගන් එකක් මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. අපි එහෙනම් කරන විදිය අපි පෙන්නමු. එතරම් මේ මල් සරසන්න තමයි යන්නේ. මේ නිල්පුල් හැම කෙනෙක්ම ආසයි වැඩේ වෙලා තියෙන්නේ. මට මෙහෙම හැරිලා තමයි කතා කරන්න වෙන්නේ. මොකද ඒ තරම්ම ලස්සනයි. ඉතින් මටත් ආස හිතුණා බලාගෙන ඉන්න. මොකද මං හිතනවා ගෙදර තියන්න කාට හරි තිලිනයක් විදිහට දෙන්න මේ දේවල් හරි වටී කියලා. ඒ අතරතුර අපිට කරගෙන යන්න පුළුවන් අපේ තියෙන පහසුකම් යටතේ මේ දේවල් කරගෙන යමු නේද? ඔව්, උනේත්‍ර මේ අතර වාරේ මම පෙන්වන්න සූදානම් වෙනවා මේ කරලාද නිර්මාණ. මම හිතන්නේ බොහොම අපූර්ව අර නේත්‍ර කිව්වත් වගේ මේ මේසෙක තියන්න පුළුවන් නිර්මාණ තියෙනවා. මේ සහ කෙනෙක්ට තෑගි දෙන්නත් උපන්දිනයකට තෑගි දෙන්නත් මම හිතන්නේ බොහොම වැදගත් නිර්මාණ ටිකක් තමයි තියෙන. අපි නිර්මාණය කරන විදිහ අපි පෙන්වමු. අපි මුලින්ම භාවිතා කරන්නේ මේ අපි කලින් නිර්මාණය කරගෙන ආපු මේ සැකිල්ලනේ. සැකිල්ලට ඔව්, මේකට තමයි ෆ්ලවර්ස් ටික ඇට්ලස් කරන්නේ. හරි, අපි නේ වාස් එක හදන්න පටන් ගමු. හරි හරි, අපි පටන් ගමු හදන්න. ඔව්, ඒ වගේම තමයි දැන්. ඉතින් මල් ජීවිතේට මල් අරගෙන එන අය, සතුට අරගෙන එන අය අතර සමරේ සහ සමරේ සහ සමිත් කියලා කියන්නේ ඉතින් හැමදාමත් අපි හදවතේ ඉහළින්ම ඉන්න තුන් දෙනෙක්. විශේෂයෙන්ම අද දවසේ අපි කතා බහ කරන්නේ අනුකරණය. හැබැයි ඉතින් ඉස්සර අනුකරණය කියලා කිව්වහම මේ අපි අර කතා කළා වගේම ඒ වචනෙවත් එච්චර කියන්නේ නැහැ නේ. ඒකනේ අර හැදිලා තියෙන්නේ අනුකරණය කරන්න එපා, අනුගමනය කරන්න කියලා. ඉතින් නිලුපුල්, අපි දැන් සූදානම් වෙනවා මේ නිර්මාණය කොහොමද කරන්න කියන එක ඔබට මතක් කරන්න. ඉතින් ග්ලූ ගන් එක දැන් මේ විදිහට, ඔව් ග්ලූ ගන් එක මේ විදිහට අපි භාවිතා කරනවා. අපි කොහොමද දැන් ග්ලූ ගන් එක භාවිතා කරලා මේ නිර්මාණය කරන්නේ? මට විදිහට දෙන්න සර් මේක. හරි, ග්ලූ ගන් එක අපි ඉස්සෙල්ලා මේ සූදානම් කරගෙන තියන්න අවශ්‍ය වෙනවා. ඒතර අපි මේ මල්ටි එක අපි හදන විදිහ, ඒ කියන්නේ කොහොමද ග්ලූ ගන් එක විතරක් භාවිතා කරන්නේ? මම හෝල් එක දාලා ගෙනල්ලා තියෙන්නේ. මේකට මේ ග්ලූ එක තියලා මල තියලා ෆික්ස් කරන්න. එතකොට දැන් මේ වගේ මේ රිජිෆෝම් බෝල් එකක් අපි කොහොමද මේ විදිහට පරිවර්තනය කරගන්නේ? මේ වගේ හෝල්ස් එක හදාගන්නේ? ඔව්, මේක ෆික්ස් කරලා මේකට මේ වගේ කොළ තමයි අලවලා තියෙන්නේ. එතකොට ඒක අලවලා ඊට පස්සේ ඒකට හෝල් එකක් දාලා ගෙනලා තියෙන්නේ. හරි, එතකොට ඒක අලවන්න අපි භාවිතා කරන්නේත් ග්ලූ ගන් එකම? ග්ලූ ගන් එකම ග්ලූ ගන් එකම තමයි. එතකොට මේ විදිහට මේ හෝල්ස් ටික අපි අතින් නිර්මාණය කරගන්න. හෝල් එක මෙන්න මේ විදිහට ග්ලූ එකෙන් හීට් කරලා මෙන්න මේ විදිහට දැම්මම හෝල් එක වැටෙනවා. අපිට දැන් පුළුවන් ද නිර්මාණය පටන් ගන්න? ඔව්. ඔව්, නිලුපුල් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ ග්ලූ ගන් එකකින් විතරයිද මේක කරන්න පුළුවන්, නෝමල් ග්ලූ එකකින් කරන්න බැරිද කියලා. අපි ඒ ප්‍රශ්නෙටත් විසඳුම අහගමු නේද? අපිට මේ නෝමල් ග්ලූ එකකින් කරන්න බැරිද නිකන් සාමාන්‍ය වෙළඳපොලේ තියෙන ග්ලූ එකකින්? මේකේ ඒක වේලෙන්න ටිකක් කාලය යනවා. කාලය යනවා. ග්ලූ එක ඉක්මනටම ෆික්ස් වෙනවා. මේ ග්ලූ ගන් එකකින් ඉක්මනට වේලෙනවා. මෙන්න මේ විදිහට මේ මල් එකතු කරගන්න පුළුවන් අපි හදාගත්ත රිජිෆෝම් බෝල් එකට.
එතකොට මේ මල් මල් බොහොම අපූර්වට නිර්මාණය කරගෙන ඔහු පිළිල කරගෙන කලින් සූදානම් කරගත්ත මල් තමයි මේ විදිහට එකතු කරන්නේ සහ මල් සහ කොළ ඒ සියල්ලත් එකතු කරනවා මේ විදිහට. ඔව් අපිට මේ වෙළඳ පොලෙන් මිලදී ගන්න මල් වගේම නිරුපුල් අපිට පුළුවන් නේද අපේ වටපිටාවේ තියෙන අතුකොළ ඒ වගේ දේවල් භාවිතා කරලා ඒවා වියලලා අරගෙනත් මට පේනවා ඒ වගේත් තියෙනවා. ඉතින් ඒම අපිට භාවිතා කරන්න පුළුවන් නේද? ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් පාවිච්චි කරන්න හැකියාව තියෙනවා. ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් ඉල්ල කරන්න බෑ මේ ග්ලූ ගන් එකෙන් කරනකොට ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් පර වෙනවා. ඒතර අපිට මේ නිකන් වෙන කල් තියා ගන්න පුළුවන් ස්වභාවික විදිහට හදා ගන්න පුළුවන් මට. ඒක කරන්න පුළුවන්. මේ වගේ අපි නිර්මාණය කරන අතරවාරයේ බොහොම අපූරු නිර්මාණ අපිට දැක ගන්න හැකියාව තියෙනවා. මේ නිර්මාණයත් මේ විදිහට හදාගත්ත එකත් මේකත් ප්ලාස්ටර් ඔෆ් පැරිස්. නෑ මේක සෙරමික් වාස්. මේක සෙරමික් වාස්. සෙරමික් වාස්. අපිට දැන් ඔතනදී මේ මල් සැකසුම රඳවා තිබෙන බඳුන පිළිබඳව කතා බහ කරද්දී නිරුපුල් ගොඩක් වෙලාවට ඒක මිලදී ගත් එකක්. හැබැයි අපිට ශාපි මහත්මිය අවස්ථාව තියෙනවා නේද මේ හනස්සක් වේලලා අරගෙන ලස්සන පාට කළා ඒ වගේ සබාධාමයේ දේවලුත් එකතු කරගෙන කරගන්න පුළුවන් නේද? පුළුවන්. හොඳයි අපි දැන් නේත්‍ර මේ මල් දැන් බොහෝ ප්‍රමාණයක් සවි කරගෙන අවසන්. ඊට මේ සඳහා මේ තවත් වෙනත් තාක්ෂණයක් අවශ්‍ය වෙනවද මේ මේ අපි මේ මේ කඳ හරි ඒ කියන්නේ මේ ස්ටෙම් එක කොහොමද සම්බන්ධ කරගෙන තියෙන්නේ? ඒකත් ග්ලූ ගන් එකක්. ග්ලූ ගන් එක. ග්ලූ ගන් එක. මේ ඇතුලේ ෆෝම් එකක් තියෙන්නේ. ෆෝම් එක. ඇතුලේ ආදරේ තමයි ඒක රඳවලා තියෙන්නේ. දැන් මල් එක්ක මේ කොළ සම්බන්ධ කරගන්නේ අන්තිමටද? අන්තිමට. අවසානදී. මේ ටික මල් ටික ඉස්සලා ෆික්ස් කරගෙන අන්තිමට. මේ විදිහට හදාගත්ත බොහොම අපූර්ව නිර්මාණයක් තියෙනවා. අරම්පේන. මේ නිර්මාණයේ මේ මැද කොටසෙත් ඔබ මල් භාවිතා කරලා තියෙනවා. ඒක කප් හෑන් සෝසර් එකක්. අහහතර මේක කප් එකෙන් මල්ටික පල්ලයට හැදෙන විදිය. ආ මල්ටික පල්ලයට හැදෙන විදිය තමයි මේකෙන් පෙන්වලා තියෙන්නේ. මේ වගේ බොහොම අපූර්ව නිර්මාණ තියෙනවා ඔහු සතුව. මේක නිර්මාණයක්. ඒ වගේ මේ තවත් මේ බොහොම වෙනස් මේ බෝට්ටු එක හැදේට තියෙන මේ නිර්මාණයක් තියෙනවා මම හිතන්නේ ඒක. මේ නිර්මාණය මේ කෙලින්ම ඔබ මේක නැචරල් එකට නෑ. ඔව් නැචරල් බිල්ස් එකක් වගේ තියෙන්නේ. ආ මේකදී භාවිතා කරලා තියෙන්නේ මේ ඒක මේ නැචරල් ස්ටෝන්ස් නේ පාවිච්චි කරලා තියෙන්නේ මේ. ඔව් නැචරල්. මේකත් ග්ලූ ගන් එක භාවිතා කරලා තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් මේ මේ විදිහට අර බොහොම සවිමත් මේකට හයි වෙන ස්වභාවයක් තියෙනවද මේකේ? අනිවාර්යයෙන්. අනිවාර්යයෙන්. ඒ වගේ තවත් බොහොම අපූර්ව නිර්මාණයක් තියෙනවා. නිරුපුල් අපි මේ දේවල් අදහසක් ගන්නට අපේ බලාගෙන ඉන්න ආදරණීය හිතවතුන්ට පෙන්වුවට ඕන කෙනෙක්ට පුළුවන් ක්‍රියේටිව් නම් gedara තියෙන දෙකකින් උනත් නේද රෙදි වලින් උනත් මල් නිර්මාණය කරලා මේ වගේ දෙයක් නිර්මාණය කරගන්න වියදමක් නැතුවම අනිවාර්යෙන්ම සහ ඒ වගේම නේත්‍ර මම හිතන්නේ අර ව්‍යවසායිකාවක් හෝ ව්‍යවසායකයෙක් විදිහටත් මම හිතන්නේ හොඳ වෙළඳපොළ වටිනාකමකුත් තියෙන දෙයක් තමයි මේ ඕනමන්ස් කියලා කියන්නේ. දැන් නිවසින්නම් බලන් ඉන්න ඔබට ඉතින් ස්වයං රැකියාවක් විදිහට මේ වගේ නිර්මාණ කරන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඒ නිසා තමයි අපි මේ වගේ නිර්මාණ කරන විදිහ සහ ඒ සඳහා අවශ්‍ය තාක්ෂණය නුගසෙවෙනෙන් ඔබ වෙත ලබා දෙන්නේ. අපි දැන් අවසන් අදියරේ ඉන්නේ. ඔව්. හොඳයි දැන් මේ විදිහට තමයි ඔබට මේ නිර්මාණය කිරීමේ හැකියාව තියෙන්නේ මල් සියල්ලම සම්බන්ධ කරගත්තට පස්සේ ඔබට බලන්න පුළුවන් මේ වගේ නිර්මාණයක් තමයි ඔබට බලා ගන්න පුළුවන් මේ මල් සියල්ලම සම්බන්ධ කරාට පස්සේ. හොඳයි නිර්මාණය දැන් අපි සිදු කර අවසන් නේත්‍ර. දැන් අපි කලින් පොරොන්දු වුණා වගේ සමිත්ත සහ සමරෙට අපි සූදානම් වෙනවා මේ මල් සැරසිල්ල තෑග්ගක් හැටියට ප්‍රදානය කරන්න. ඔව් සාෆි මහත්මයා අතින්ම සාෆි මහත්මයා අතින්ම අපිට පුළුවන් මේ දේවල් දැන් මේ වෙලාවේ පිළිගන්නමයි අපි බලමු. ඔව් ඔය විදිහට අපිට අවසන් කරගන්න පුළුවන් නේද? ඉතින් අවසන් ටිකක් මල් තියෙනවා චූටි වඩා. ඔව් තව මල් දෙක තුනක් තියෙනවා. අවසන් අදිරේ මේ මල් ටික
එකතු කරලා සහ මේ කොළ සහ තව ඉතුරු කොටසත් එකතු කරගන්න හැකියාව තියෙනවා. පුළුවන්. අපි දැන් අපි අපේ ප්‍රදානය කිරීමට යමු යමු. ඔව්. සාෆි මහතාට අපි ආරාධනා කරනවා. ඔව් අතනට ගිහිල්ලා අපි දැන් සමරි බලන් ඉන්න බොහොම සතුටින් මල් ගන්න කවුද අකමැතිනේ? කාටදක දෙන්නේ අපි ගිහින්නේ? ඒක නම් ඉතින් බොරුවක්. අද දවසේ ලොකුම බොරුව. කාටද දෙන්න කියන්නේ දැන් ඉන්න පිරිසගෙන් කාටද දෙන්න කියන එක ප්‍රශ්නය. නෑ නෑ මෙතන ගැටලුවක් වෙලා තියෙන්නේ සමරේ අරගෙන ගිහිල්ලා නැවත දෙන්නේ කාටද කියන එක පිළිබඳව. ඒ කියන්නේ බොහෝ පිරිසක් බලාගෙන ඉන්නවා සමරගෙන් මල් ගන්න. මේ එතකොට දෙන්නේ කාටද කියන එක ප්‍රශ්නේ. අපි සමිත්ට මුලින්ම මල් ප්‍රදානය කරන්නයි සූදානම් වෙන්නේ. දැන් මේ සමිත් අතේ ප්‍රශ්නේ තියෙනවා නෑ මට තියෙන ගෙදර ගිහිල්ලා මේ සුඩි මේ සුඩින් තියන්නේ කීම වයිෆ් බලන හරි බලයි සරලයි වයිෆ්ට දෙන්න මල් එක සමිත්ට දෙන්න ඔව් මේ කාලෙත් එක්ක හොඳයි 14 මුකුත් දෙන්න ඕනේ දැන් හංගලා තියන දෙන්න පුළුවන් එදාට thank you හරි මම ඒ වගේම ශසිකටත් හසජටත් දෙන කෙනා තීරණය කළ හැකි thank you හරිම ලස්සනයි. මහා ලස්සනයි. ඒක ලස්සනයි. බොහොම ලස්සන නිර්මාණයක්. අපි තින් අතේ තියන් ඉන්නේ නැතුව යනකම් මෙතනින් තියමු අපි ගන්න නැහැ. වැටි. හරිම ලස්සන නිර්මාණයක්. මම තියන්නද? හරි. මේ අතරවාරේ අපි ශාෆි සුලේමාන් මහතාට බෙහෙත් සුවතන් දෙනවා. ඔහුගේ නිර්මාණ අපි දැක්කා. බොහොම අපූරු නිර්මාණ. ඔහු විසින් සිදු කරන ලැබුවා අපි ඔහුට බෙහෙවින් සුවතන් දෙනවා මේ නිර්මාණ සඳහා දායකත්වය දැක්වීම ගැන බොහොම ස්තුතියි